සැදහැවත් කාරණක පින්නතුනේ අද අපේ විහාරස්ථානට විශේෂ දිනයක් බවට පත් වෙනවා. මේ වස්තු මාසයේ තුල අපේ විහාරස්ථානයේ පවත්වන පින්කම් මාලාවේ තවත් එක් පින්කමක් හැටියට අද දින අපි සූදානම් වන්නේ විශේෂ ධර්මානුශාසනාවක් ධර්ම දේශනාවක් අපේ විහාරස්ථානය තුල පැවැත්වීමට. ඒ සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන ලැබුවේ ආ විධානාංශ මහත්මයා සහ ඒ චමිලා ප්‍රියංගදී මහත්මිය ඇතුළු දූදරු පිරිස ඒ පෞරිස යෝජනාව එකරා සිටීමෙන් ආරාධනා කර සිටියා. නම් කියන්න අවසරයි ප්‍රසිද්ධ ධර්ම කථික ධර්මදේශකයන් වහන්සේ වන ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට අපේ විහාරස්ථානයේ මෙවැනි ධර්මානුශාසනාවක් ධර්ම දේශනාවක් අපේ ආරාධනා මහන්සලාව පවත්වා ගන්න ඕන කියන ඒ ආරාධනාව සිද්ධ කරන්න ලැබුණා. ඒ අනුව අපේ ආරාධනා මහන්සේ ඒ පිළිතුරු කරි අනුකම්පාවෙන් අපේ විහාරස්ථානයේ අපේ නායක හිම්පාන මහන්සේ ඇතුළු මහා සංඝ රත්නේ අපේ දායක පිළිතුරු නිර්වෙන අනුකම්පාවෙන් උන්වහන්සේ මෙම අපේ විහාරස්ථානයේ මෙම ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මේ අවස්ථාවේදී වැඩම කරන සෙල්නෝ අපේ ආදරණීය වහන්සේ පිළිගැනීමක් හැටියට සියලු දෙනාම සාදුකාරයක් පවත්වනවා. ආරාධනාච මහත්මයාණ අපි සිහිපත් කරනවා අපේ ආදරණීය වහන්සේට එම ධර්මානුශාසනාව සඳහා දහත්වටි පිළිගන්නමින් ආරාධනා සිද්ධ කරන හැටියට. එහෙමනම් අපි හැමදෙරම වහන්සේට මෙතන සිට එම ධර්මානුශාසනාව පවත්වනට අපි නැවතත් ආරාධනා කරමු. එම ධර්මානුශාසනාව තමත් හොඳින් ශ්‍රවණය කරගෙන හිටියත් දිනා සෙමින් අපි උන්වහන්සේට ඒ සඳහා ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම දේවාන් සර් හොඳයි සාදුකාරය දෙනවා. නමස්කාරය කියනවා.
සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාක්‍යම් කවරු අති ගෞරවණීය ආනන්ද බෝධි විහාරස්ථානයේහි විහාරාධිපති පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද ඔබ හැම දෙනා වෙනුවෙන් මේ ධර්ම දේශනාව සංවිධානය කරමින් අපට ආරාධනා කරමින් ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නට ඉදෙන ආර් විතානාරච්චි මහත්මා, චමිනා ප්‍රියංගනී මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම, ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා ආශිර්වාද පින්තුනි. බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන අවවාදයක් ධර්මයේ සඳහන් වෙනවා. හැමදාම දවස ගන්න භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ සිහි කරලා අප්‍රමාදී කරන ඒ අවවාදේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, දුර්ලභ බුද්ධෝත්පාද බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියන කාරණේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභ මනුස්ස පටිලාභ මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණයක් ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභාශන සම්පත්තිය ශන සම්පත්තිය ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. ඊළඟට පැවිදි අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුර්ලභ පබ්බජ්ජා පැවිදිභාවය ලබනවා කියන්නේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. මහණෙනි, දුර්ලභ කාරණා සියල්ල දැන් නුඹලට ලැබිච්ච වෙලාව කියන. ඒ නිසා අප්‍රමාදීව සම්පාදේ අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දිනපතා දවස ගානේ සිහිපත් කරලා දෙනවා. දැන් අපි ওই කාරණේ චුට්ටක් විස්තර ඇතුව තේරුම් ගන්න උත්සාහයක් ගමු. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක අතිශයින්ම දුර්ලභයි. දැන් හිතන්න අපේ බෝසතාණන් වහන්සේ ඉස්සල්ලාම නියත විවරණ ලබන්නේ මීට කොච්චර කාලයකට පෙරද? ඈ සාරා සංඛේ කල්ප ලක්ෂයකට පෙර අෂ්ට ධර්ම සමව දහණින් කියන නියත විවරණ ලැබුවා. ඒ නියත විවරණ ලබන්න මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරා සොළොසා සංඛේය කල්ප ලක්ෂය. එදා සුමේන තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලේ මුලින්ම නියත විවරණයක් ලබනවා. නියත විවරණ කියන්නේ දැන් ඊට කලින් බුදුවරු මුණ ගැහුවා. මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය පුරන ඒ බුදුරජාණන් වහන්සේලා අනියත විවරණ කියලා දේ. අනියත විවරණ කියන්නේ ඔබ උත්සාහ කරලා බලන්න. ඔබේ උත්සාහය ඉෂ්ට වෙන්න පුළුවන් කියලා. හරියටම නියත වශයෙන් දින වකවානුව ඇතුළු කියන්නේ උත්සාහ කරගෙන යන්න කියන එකයි. හැබැයි එදා දීපංකර පාදමූලයේ තමයි සුමේද තාපසයන් වහන්සේට අෂ්ට ධර්ම සමව දහමයි. මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ සම්පූර්ණයි. මනුස්ස ජීවිතයක් ලබන ඒ වගේම අෂ්ට සමාපatti දක්වා හිත පුරුදු කරපු කෙනෙක් ඒ ජීවිතේම සතර පද ගාථාවක් අහලා රහත් වෙන තරම් පින බලවත් බුදු කෙනෙක් ඉදිරියේ
මුළු ජීවිතේම පූජා කරන ඔය කර්ම ඔක්කොම එකතු වෙච්ච තැන තමයි නියත විවරණයක් ලබන්නේ. එදා ඔබට මතක ඇති පහල ඇති අර මඩගුඩේ දිගා වෙලා තමන්ගේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරා. බුදුරජාණන් වහන්සේට මේ මඩ නොපෑවිවා. උන්වහන්සේගේ ශිරිපතුල් මගේ ශරීරයේ මත තබමින් වැඩම කරත්වා. මගේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට ඒ දණ්ඩක් උඩ පූජා වේවා. මේ පිණින් මට මත ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ බැලුවා මේ කෙනාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? තව හරියට සාරා සංකේය කල්පලක්ෂයක් කියතන ගෞතම නමින් මහා බට්ට කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැමිට සම්බුද්ධත්වයේ ලබන. එදාට සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක යුලකේ ශාසනයේ පහළ වෙයි. එතකොට ඔය අනාගත විස්තරය හරියටම දින වකවානු ඇතුව බුදු කෙනෙක්ගේ බුදුමුවින් දේශනා කිරීමට අපි කියනවා නියත විවරණ ලැබී. එදා නියත විවරණ ලැබුණාට පස්සේ සුමේන තාපසයන් වහන්සේ විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස මම අද පටන් පුරුදු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ සුමේද, ඔබ අද පටන් දාන සීල නෛස්කම් ප්‍රඥා වීර්ය කාන්ති සත්‍ය අදිඨා මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතාව පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත යුතුයි. දස පාරමී ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහගත්තා. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාම එතනින් වැඩම කරා, දානෙට වැඩම කරා. දානෙට වඩින ගමන් තමයි අර මඩ පාර හදන අතරේ මඩගුඩේ බිම දිගා වෙලා ඔය ප්‍රාර්ථනාව කරා. බුදුරජාණන් වහන්සේ වැඩියා. දානශාලාවේ වැඩෙන්නලා දානි වලදන් සූදානම් වෙනකොට මහ පොළව සැරින් සැරින් දසවතාවක් කම්පාවට පත් වෙනවා. සංඝ පිරිස අහනවා, ස්වාමීනි මේ දැන් පොළව සෙලවුණා. නැවත නැවතත් පොළව සෙලවෙනවා, දසවතාවක් පොළව සෙලවුණා. එයි බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි අපි අර ගමනේ මගදී මුණ ගැහිච්ච සුමේද තාපසයන් වහන්සේ සමාපත්තියට සමවැදිලා දසවතාවක් වෙන වෙනම අදිෂ්ඨාන කරගත්තා. මම අද පටන් මේ මොහොතේ පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරනකොට පළවෙනි වතාවට මහ පොළොව කම්පාවට පත් වෙනවා. මම අද පටන් මේ මොහොතේ පටන් සීල පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරමින් දෙවනි වතාවට මහ පොළොව කම්පාවට. ඔය විදිහට දස පාරමී වෙන වෙනම අදිෂ්ඨාන කරන් දස වතාවක් මහ පොළොව කම්පාවට. දැන් පින්වතුනි, සුමේද තාපසයන් වහන්සේ එදා විවරණ ගත්තට පස්සේ සාරා සංඛේය කල්ප ලක්ෂය, ඒ කියන්නේ මහා කල්ප වලින් අසංඛේය හතරකුත් තවත් මහා කල්ප ලක්ෂය ඉස්සලා කල්පේ තේරුම් ගන්න. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කල්පේ 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 කියන කල්පේ කියන්නේ කොච්චරද කියලා.